ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට T20 ලෝක කුසලන තරගාවලියට සූදානම් වෙන්න තව තියෙන පොඩි කාලයයි. අපිට තරගාවලියට යන්න කලින් ක්‍රීඩා කරන්න තියෙන තවත් සීමිත තරගාවලි ගන්නකට විතරයි. ලෝක කුසලනට යන කණ්ඩායම තෝරද්දී අපි හැමදේටම සූදානම් සංචිතයක් හදන්න ඕන. ලෝක කුසලනේදී අපිට ලැබෙන තනතිලි ඉන්දියාවේ ලැබුණ තනතිලි වගේ වෙන එකක් නැහැ. ඒව දඟපන්දු යවන්නන්ට තරඟ වෙනස් කරන තනතිලි වෙයි කියලා අපිට හිතන්න බෑ. අපිට අපේ T20 කණ්ඩායමේ පන්දු යවන්න ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉන්දියා කණ්ඩායමේ තරගාවලිය අවසානයේ දසුන් කිව්වා වගේ අපේ කණ්ඩායමේ දඟපන්දු ශක්තිය දැන් හොඳයි. ඒක රාහුල් ද්‍රාවිඩ් පවා කිව්වා. වනිදු අඛිලේක රමේෂ් කණ්ඩායමේ ඉන්නවා නම් දඟපන්දු යවන්නන්ට හිතකර තනතිල්ලක දඟපන්දු යවීමේ ප්‍රශ්නය ගොඩක් දුරට විසඳිලා කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේ තුන්දෙනා අරනම දනංජිද්ද සිල්වා චරිත අසලංක කණ්ඩායමේ ඉන්නවා නම් මේ දිනට දඟපන්දු යවන්න විදිහට ලොකු තර්ජනයක් එල්ල කරන්න පුළුවන්. දසුන් කිව්වා වගේ T20 ශ්‍රේණිගත කිරීම වලින් ඉස්සරහ හිටපු ලක්ෂාන් සඳකෙන් සංචිතේ ඉන්නවා. ඒ වගේම අලුතින් සංචිතයට ආව සුමින්ද ලක්ෂාන් පවා හොඳ මට්ටමේ දඟපන්දු යවන්නේ කියන දේ තමයි දසුන් කිව්වේ. ඊට පස්සේ වේගපන්දු යවන ශක්තිය බැලුවොත් චමීර එක්ක බින්ර කණ්ඩායමට ආවොත් ලහිරු වගේ ක්‍රීඩකයන් ඉන්න නිසා චාමික දසුන් කියන මද වේගපන්දු යවන්න එක්ක වේගපන්දු යවන ශක්තිය ගැනත් ලොකු ගැටලුවක් නැති වෙයි. මොකද ඉෂාන් ජයරත්න, දරංජි ලක්ෂාන් වගේ මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෝ වගේම ඇන්ජලෝ මැතිව්ස් පවා කණ්ඩායමට ආවොත් මද වේගපන්දු යවන්න එක් විදිහට වැඩ ගන්න පුළුවන්. තත්ත්වය මෙහෙම වෙද්දී අපි තාමත් කණ්ඩායමේ ප්‍රතිකරුව කවුද කියන තීරණය නම් අරගෙන නැහැ. ඒ තීරණය කරන්න තව මාසයකින් පටන් ගන්න දකුණු අප්‍රිකා කණ්ඩායමේ තරගාවලියත් උදව්වක් කරගන්න පුළුවන් වෙයි. දසුන්ගින් මේ ගැන හුවම දසුන් කිව්වේ දකුණු අප්‍රිකා තරගාවලියට යන්න කලින් අපිට තව තරගාවලියක් තියෙනවා කියලා. මේ තරගාවලිය අගෝස්තු මාසේ 12 ඉඳන් 24 වෙනකම් පවත්වනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරඟකාරී පළාත් T20 තරගාවලියක් සංවිධානය කරන්න තමයි සූදානම් වෙන්නේ. හොඳම ක්‍රීඩකයන් එකතු කරලා ජාත්‍යන්තර තරගාවලියක මට්ටමින් සජීවී විකාශයක් එක්ක පවත්වන්න තමයි සූදානම් කරනවා කියලා ආරංචි වෙන්නේ. මේ තරගාවලියත් දකුණු අප්‍රිකා තරගාවලියත් අවසන්ෙද්දී අපිට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම කොහොම වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තේ. cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.